අදවි බොහෝදන කතා කරන රකමැති විශාල මිලක් දක්වන රෝගයක් තමයි පිළිකාව කියන්නේ. වයස් භේදකින් තොරව සෑම කෙනෙක්ම ගොදුරු කරගන්නා පිළිකාවෙන් සැබවින් අපිට ආරක්ෂා වන්නට නොහැකිද? ඉතින් අද ඔබ සමග කතා කරන්නේ වඩාත් භයානක රෝගයක් විදිහට පැතිරෙන පිළිකාවෙන් වැළකී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට අපි අනුගමනය කළ යුතු චර්යා සහ ජීවන රටාව පිළිබඳවයි. අපි ශාරීරික සැකසිය ඇති මූලික තනම කියන්නේ සෛල. මේම සෛලවල නස්ති ඇති ජානවල අකර්මණතාවයක් හෝ යම් වෙනස්කමක් නිසා ඒ සෛල අසාමාන්‍ය ලෙස විදියාමක් ඇතිවෙන්න පුළුවන්. මෙසේ මේ සෛල අවිධිමත් ආකාරයට වැඩි ප්‍රමාණයකින් නැවත නැවත විදියාම් වලින් තමයි අද අපි මාරාන්තික රෝගයක් ලෙස සලකන පිළිකා රෝගය ඇති වෙන්නේ. මිනිස් ශරීරයේ ඕනෑම පටකයක ඕනෑම අවයවයක මේ තත්ත්වය ඇතිවන්නට පුළුවන්. පිළිකාවක් ඕනෑම කෙනෙකුට ඇතිවෙන්නට හැකියාවක් ඇතත් ඇතම් පිළිකා ඇතිවන්නේ කෙසේද යන්නවත් අපි දන්නේ නැහැ. නමුත් බොහෝ පිළිකා ඇතිවන්නේ අපේ වැඩචර්යා හා ජීවන පුරුදු නිසාවෙන්. ඒ නිසා පිළිකාවන් වර්ධනය වන්නට බලපාන හේතු පාලනය කරගත්තොත් මේ පිළිකා මාරයාගෙන් ඔබටත් මටත් ගැලවෙන්නට හැකියාවක් තිබෙනවා. ජානමය සාධක, අලස ජීවන රටාව, අධික ලෙස හිරුවෙලියට නිරාවරණය වීම, මත්පැන් හා දුම්කොළ භාවිතය, සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම, ස්ථූලතාවය, ඇතැම් රසායනික ද්‍රව්‍ය, තාක්ෂණික උපකරණ සමග වැඩි වශයෙන් ගැටීම, රූපවාහිනිය හෝ පරිකරණක තිරයේ ලෙස බොහෝ වෙලා බලා සිටීම, දුරකථන ඇමතුම් වලදී දකුණු කර නිතරම භාවිතා කිරීම, විකිරණශීලීතාවයේ අධික ජංගම දුරකථන භාවිතා කිරීම, ප්‍රමිතියකින් තොර වූ ඇස් කණ්ණාඩි භාවිතය, මානසික ආතතිය, ප්‍රමාණ නින්ද නොලැබීම, සෝඩා අඩංගු පැනවීම හා කෘතිම ආහාර නිරන්තරයෙන් පරිභෝජනය, අධික ක්ලෝරින් සහිත ජලය පානය කිරීම. ධූම්පාන නිසා පිළිකා ඇතුළු භයානක රෝග හෝමයක් ඇති වෙනවා. විශේෂයෙන් ධූම්පානයේ මුඛ කුහරයේ පෙනහළු වල වගේම ශරීරයේ වෙනත් අවයවයන් තුලත් පිළිකා වර්ධනය වීමට හේතු වෙනවා. වළක්වාගත හැකි පිළිකාවන් 50%ක්ම ධූම්පානය සහ දුම්කොළ භාවිත නිසා ඇතිවන බැවින් ඒ පිළිකා වළක්වාගත හැකි එකම ක්‍රමයේ දෙවන්නේ මේ ධූම්පානය සහ දුම්කොළ භාවිතයෙන් වැළකී සිටීම. දුම්කොළ, පුවක් බඩි, බාබුල් ආදීන් වැළකීම් මගින් බොහොම පිළිකාවට වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම උගුරේ ගලනාලේ ආමාශයේ අක්මාවේ ගුදමාර්ගයේ අන්තරාවල පියුරු ආදී සෑම පිළිකාවක් මත්පැන් පානයේ මූලික හේතු කරගෙන ඇතිවන පිළිකා තත්ත්වයන්. මත්පැන් සුළු ප්‍රමාණවල ලබාගත්තත් පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ යන අතර ක්‍රමයෙන් මුඛයේ උගුරේ අක්මාවේ ආහාර මාර්ගයේ ඇති සෛලවලට හානි කරනවා. ශරීරයේ විසින් හානි වූ පට කලුත් වඩියා කිරීමෙන් සෛලවල ඇති ජාන වෙනස්කම් වලට භාජන වීම සිදුවීම නිසා ඒ පිළිකා වර්ධනය වීමේ ආරම්භක මූලික පියවර වෙනවා. එබැවින් සම්පූර්ණයෙන්ම මත්පැන් භාවිතයෙන් වැළකීම පිළිකාවන් ආරක්ෂා වීමට කළ යුතු දෙයක්. පිළිකා වර්ධනයට වගේම පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරගන්නටත් අපේ ආහාර රටාව වැඩි දායකත්වයක් සපයනු ලබනවා. එබැවින් පිළිකා ඇතිවීමේ අවදානම ඇති කරන ආහාර පුරුදුලෙන් වැළකී සිටිය යුතුයි. කෘෂි රසායනික නොවේදු අලුත් එළවලු පළතුරු සහ පලා වර්ග වැඩි වශයෙන් ආහාරයට ගන්න. ඒ වගේම දිනපතා ශාරීරික ව්‍යායාම වල නිරත වීම, ක්‍රියාශීලී දියබෝතක් ගත කිරීම සහ උසර සරලන බරක් පවත්වා ගැනීම පිළිකා ඇතිවීමේ අවදානම තවත් අඩු කරනු ලබනවා. කුඩා දරුවන් සහ නවයුන් වියේ දරුවන් පැය කාලයක් ව්‍යායාම වල නිරත විය යුතුයි. වැඩිහිටි පුද්ගලයන් දිනකට විනාඩි 30ක් බැගින් දින 5ක් ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීම මගින් පිළිකා වලින් ආරක්ෂා වීමට උපකාරී වෙනවා. මානසික ආතතිය ශරීරයේ ප්‍රතික්‍රියාකරණය දුර්වල කරන අතර එබැවින් ශරීරයේ පිළිකා වලින් ආරක්ෂා කරන යාන්ත්‍රණය පවා දුර්වල කරනු ලබනවා. එබැවින් සතුටින් විනෝදයෙන් කල්ගත කිරීමට ඕන කරන කටයුතු වල යෙදීම මතක තබා ගන්න. බොහෝ මරණ වලට හේතු වන පිළිකා වර්ග අතුරින් බොහෝමයක් පිළිකා තම උනන්දු මත වළක්වා ගැනීමට හැකියාව පවතිනවා. එබැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වී පිළිකාවෙන් ඔබත් ඔබේ ආදරණීයත් ආරක්ෂා කරගන්න.